සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අද සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත්වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ 2 කොරින්තිය 3 2 පදයයි. අපගේ පත්‍රය නම් නුඹලාය. ඒ අපේ සිත්තර ලියා තිබේ. සියලු මිනිස්යෝද එය දැනගෙන කියවති. මෙහි පත්‍රය ලෙස සඳහන් වන්නේ යවුම් පත්‍රයෙහිවත් ලිපිය යන්නයි. දශක කීපයකට පෙර ඥාතීන් අතරෙත් හිතමිතුරන් අතරෙත් ලිපි ලිවීම ඉතා ඉහළින් කෙරුණා. එවැනි මෑත කාලයේ පමණක් නොව මුල් සතවර්ෂ කාලවල පවා ඉතා වැදගත් කරුණු ලිපි වලින් දන්නා යනු ලැබුවා. විශේෂයෙන් පාවතුමා යම් යම් සභාවලට යවූ ලිපි එවැනි යවුම් පත්‍රවලට උදාහරණ ලෙස අපට හැඳින්විය හැකි. ඒ අතර එතුමා 2 කොරින්ති 3 3 පදයේ තීන්තවලින් ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මෙන් ලියා තිබෙන පත්‍ර ලෙස ඇදිරිවන්තයන්ව හඳුන්වා තිබෙනවා. 2 කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ සඳහන් තිබෙන පරිදි එතුමාගේ පණිවිඩයේ අපහාසයට ලක් කළා වූ ව්‍යාජ ගුරුවරුන්ට ප්‍රතිචාරයක් වශයෙන් කොරින්ති සභාවට එතුමා පැවසුවේ එතුමා පූර්වෙන් ගැන් වූ පරිදි සත්‍ය වූ සහ ජීවමාන වූ දෙවියන් වහන්සේව පමණක් අනුගමනය කරන ලෙසයි. එසේ කරන ඇදිරිවන්තයන් ක්‍රිස්තුස් වහන්සේගේ ලිපි ලෙසයි එතුමා හැඳින්වුවේ. තීන්තවලින් ලියු කිසිම ලිපියකට කළ නොහැකි ලෙස ඔවුන්ගේ වෙනස් වූ ජීවිත කරන කොටගෙන එදා පාවතුමාගේ සේවය තුළ ක්‍රියා කළා වූ ශුද්ධාත්මන් වහන්සේ පිළිබඳ වඩා බලවත් සාක්ෂිකාරයන් බවට පත් වුණා. අප තුළ සිටින ශුද්ධාත්මන් වහන්සේ විසින් අප වෙතින් අනුග්‍රහය සහ මිදීමේ කතාවක් පිළිබිඹු කිරීම කොයිතරම් කදිමද. ලියන ලද වචන අර්ථවත් වන්නාසේම අපගේ ජීවිතද සුභාරංචියේ සත්‍යයට හොඳම සාක්ෂියව තිබෙනවා. මන්ද අපගේ අනුකම්පාව, සේවය, ගුණවන්තකම සහ ප්‍රීතිය ආදිය කරන කොටගෙන මහත් දේ ප්‍රකාශ වන නිසයි. අපගේ වචන සහ ක්‍රියා තුළින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජීවනදායක ප්‍රේමය පතුරු වෙනවා. මේ මොහොතේ අපගේ ජීවිත ලිපිය කෙලස ලියා තිබේද? අපි මෙනෙහි කරමු. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ලිපි ලෙස අන් අයට අප වෙතින් කියවන්නට ලැබෙන්නේ මොනවාද? අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස, අද අපට හමුවන අයට ඔබ වහන්සේගේ ප්‍රේමය සහ යහපත්කම පිළිබිඹු කිරීමට හැකිවන පරිදි අපගේ ජීවිත කතාව ලිව මැනව. ආමෙන්.